කාන්තාව පුරුෂයා දෙන්න ජීවත් වෙන එක බවට පත් වෙනවා. දෙදීම හැදෙන විදිහ. ඊට පස්සේ දැන් මෙයාට ඊළඟ ආහාර ප්‍රශ්නේ එනකොට ඊළඟ දැන් කැලේට යනවා. ඇල්හල් කපාගෙන එනවා. කනවා එදාට ජීවත් වෙනවා. එක්කෙනෙක් කල්පනා කළා මේ හැමදාම මේක ගේන්න යන්න බෑ. දවස් 23කට හරියන්නේ වැඩි කර ගේනවා. එයා ගෙදර ගෙනම කියලා. අංගදාට අනිත් අය සුපුරුදු පරිදි ඇල්හල් ගේන්න යන කතා කළා මෙයාට. මෙයා කියන්නේ මම දවස් 23කට හරියන්නේ ගෙනාවා කියලා. අනිත් පැත්තේ කල්පනා කළා එහෙනම් මේක හොඳ වැඩක්. අපිත් එහෙම ගේනවා. කියලා අන්න එයාලත් ඊට පස්සේ දවස් 23කට හරියන්නේ ගෙනන ගෙනවා කියලා. ඒක පහක් වැඩක් තමයි මෙයා. දැන් මම දිගටම එහෙම කරගෙන යනකොට මෙයාලගේ මේ ඉදිකඩන්වල මෙයාල මේ අද කපාගෙන ආපු ඇල්හල් හිට වෙනකොට සාමාන්‍යයෙන් වැවිලා තියෙනවා. හිට යනකොට අලුතින් වැවිලා තියෙන ඒක කපාගෙන එනවා එහෙමයි ගියේ. දැන් මේ වැඩිපුර කපාගෙන ඇවිල්ලා ගෙදර ගොඩ ගහගන්න පටන් ගත්තාම අර වැක්කීම කියන එක ගබඩා කිරීම කියන එකත් පටන් ගත්තට පස්සේ අහෝදා යනකොට අර සතුටු තැන වෙනදා වගේ අලුතින් ඇල්හල් ඇති වෙලා නැහැ. මෙයාල කල්පනා කළා මේක හරියන්නේ ඒ නිසා අපි දැන් ඇල්හල් වගා කරන්න. කෑම තවටගේ වගා කරන්න. ඊට පස්සේ එයාලා ඔක්කොම එකතුම වගා කරන්න පටන් වගා කළාට පස්සේ දැන් මේක පිළිවෙලක් නේ. සමහරු මහන්සිලා වගා කරන සමහරු නිකන් ඇවිල්ලා පටන් ගන්නවා විතරයි. ඒ නිසා මෙයාලා කල්පනා කළා මේ අපි අපිට අවශ්‍ය අවශ්‍ය ප්‍රමාණ වෙන් කරගෙන පුද්ගලිකව වගා කරගන්න කියලා. අන්න ඉඳන් වෙන් කරගන්න පටන් ගත්තා. වැටක් ගහලා මේ මගේ ටික. මේ ටික ඇතුලේ මම වගා කරනවා. කියලා එයා ඉති තමන්ගේ ගෙදර ඉන්න ඒ ආමියා බිරිඳ දෙන්න එකතු වෙලා ඒ තමන්ගේ සුබට වගා කරනවා. අනිත් අය ඒ අය තම තමන්ගේ කොටස් වල වගා කරනවා. ආන් එතකොට ගෙදරක් කියනවා ස්වාමී බිරිඳක් කියනවා තමන්ට වගා කරන්න දෙන්නේ භාගයක් කියලා. මෙන්න මේ බෙදීමත් එක්ක තමයි ගම කියන එක නිර්මාණය වෙන්නේ කියලා. එතකොට යාට අනබන කැමති පහදාගන්න ඉඩම තියෙනවා ගේ තියෙනවා. අන්න ඒ විදිහේ අපට බුදා පිටු වෙලා ගම හැදේ. ඔන්න ඉස්සලාම ගම කියන එක නිර්මාණය වෙන්නේ එහෙම. ඉගෙන කාලයක් යනකොට එක මනුස්සක් කල්පනා කරනවා මගේ සිතට කොහොම පිළිස්සාරයි. අල්ලපු සිතේ ඉන්නේ කිසි මම හිතක් ගන්න. කියලා කවුරුවත් නැති වෙලාවක් බලලා අර අල්ලපු මනුස්සයාගේ සිතුවට තමයි ඒකෙන් එල්හාල්ගෙන කතා ගන්න පටන් මේක දැක්කම ඉන්නේ. දැකලා මෙයා අල්ලගෙන ගියෝ. මෙන්න අපි දුන්නේ නැති දෙයක් අපි අහන්න තු පොරෙන් ගන්නවා කියලා. මෙයාට ඔක්කොම කිව්ව දොස් කියලා. දොස් කියලා කිව්ව ආයෙම මේ වැඩේ කරලා තිබුණු උඹට අපි දඬුවම් කරනවා. එදා ඒක අන්තම් දෙවි. මේ මිනිස්සුන්ට කල්පනා කළා හරි. අද මම ඒ කොටුවට කියපු නිසා නඩුනේ. මම වෙන එකකට යනවා කියලා. පහවද වෙනත් කොටුවකට ගියා. ඉතින් ඒකෙන් හොරයි කොරාට ඇල්හල් කපද්දි එතනක් කිරීම බහුව. උඹ එදත් අපිට අහුවා අදත් එපා කියද්දි මෙහෙම ආව නේද කියලා. ඔන්න එතන කෑකෝ ගහලා මිනිස්සු එකතු වෙලා ගල් මුල් අරගෙන දඬුවම් කරන්න පටන් ගත්තා. එතන මුත් යන්තම් කතා කරන කොහොම හරි දෙයක්. ආයෙම අහුනොත් උඹට දඬුවම් කරනවා කියලා. මේ මනුස්සය තුන්වෙනි දවසේ මේ කොටු දෙකම පැහැලා ටිකක් ඈත වෙන කොටුවකින් හරකම් කරන්න ගියා. ගියාද පස්සේ එතනත් අහුවා. අවුනාට පස්සේ මේ මිනිස්සු අල්ලගත්තා. අල්ලගෙන ඉතුඹට අපි අවස්ථා දෙකක් හඳුන්වුවා. තුන්වෙනි අවස්ථාවේ තොරකම් කළා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා ගල් මුල් අරගෙන මෙයාට ගහන්න පටන් ගත්තා. උඹ හොරකම් කළා නේද කියලා දඬුවම් කරන්න පටන් ගත්තා. ඔන්න හොරකම කියන එක සමාජයේ එදා තමයි ඇති. ඉස්සෙල්ලා මේ ඉඩම් බෙදාගත්තා, වැටවල් ගැහුවා, ස්ත්‍රී පුරුෂ භේදය ඇති වෙලා පවුල් හදාගත්තා. දැන් ඉතින් පවුල ඇතුලේ කොහොමද දරුවෝ හැදෙනවා, එයාලට ගෙවල් හැදෙනවා, ඉඩම් බෙදෙනවා. දැන් ඔන්න ඔය මූලික බෙදීම ඉස්සෙල්ලාම සමාජය ඇති වෙනවා. දැන් මේ හොරකම පුත් ඇති වෙනවා. දැන් ආහිත තියෙ කියලා අර හොරාව අල්ලගෙන ඔන්න දැන් මිනිස්සු දඬුවම්. දඬුවම් කරන මිනිස්සු ඔක්කොම කතා කළා. මේ වැඩේ හරියන්නේ නැහැ. මේම දිගටම යුත් මේක හොදක් වෙන්නේ නැහැ. එනිසා අපි මේ හොරකම් කරමු. අනිත් අයගේ කඩා වදා ගන්න තියෙන අයට දඬුවම් කරා. පරිවැරද්ද තෝරලා දෙන්න දෙන්නේ. වැරදි කරන අයට දඬුවම් කරන්නේ අපේ අතින් ප්‍රධානීපත් කර ගන්න ඕනේ. එහෙම ප්‍රධානීපත් කරගෙන එයාට අපි බාර දෙන මේ ඔක්කොම පාලනය කරගෙන ආරක්ෂා කරගන්න.
කියලා අන්න කොහොම කට්ටිය කිව්වෙලා හොඳට අතපය අතර හොඳට කුස්සිමත්ව තියෙන හොඳ ඇඟපත තියෙන හොඳ කිනුමක් තියෙන බොහොම කඩවසම් කිරිමි පුද්ගලයේ කරගත්තා. තෝරගෙන එයාට කිව්වා එයා අද ඉඳලා කුඹුරු වල වැඩ කරන්න දේවල් හදන්න ඒවට මහන්සි වෙන්න ඕන නෑ. එයාට තියෙන අපේ කුඹුරු ටික ඔක්කොම බලාගෙන වැරදි කරන අයට හොරකම් වංචා කරන අයට අලුත වෙලාවට දඬුවම් කරලා සාධාරණයේ විසඳලා දීලා ඉතින් අවශ්‍ය සමාජයේ හොදට පාලනය කරන්නේ කොයා කරන්නේ. එයාට අවශ්‍ය කරන ආහාර පාන ඉඳුම් හිතුම් පහසුකම් ඔක්කොම අපි සලස්සලා දෙන්නවා. කියලා මිනිස්සු ඔක්කොම එකතු වෙලා එක පුද්ගලෙක්පත් කරනවා. ඉතින් මිනිස්සු ඔක්කොම එකතු වෙලා අක්ෂරක නිසා මෙයාට කියනවා මහා සම්මත කියලා. ඔන්න රජ කෙනෙක් තෝරගන්න පටන් ගත්තා. දැන් මේ සමාජයේ රජ කෙනෙක් අවශ්‍ය වෙනවා. රජ කෙනෙක් තෝරනවා. අර මහ ජනතාව ඔක්කොම එකතු වෙලා සම්මතයෙන් තෝරගත්ත නිසා මහා සම්මත කියන නම තමයි වැටෙන්නේ ඉස්සෙල්ලා. මේ ලෝකේ ඉස්සර වෙලාවම රජ කෙනෙක් තෝරගත්ත එහෙම. එයාට මිනිස්සු බදු ගෙවන්න පටන් ගත්තා. එයාගේ ආහාර පාන ටික එයාගේ නඩත්තු ඔක්කොම කට්ටි එකතු වෙලා කළා. එයාට වෙන වැඩ කරන්න යන්න ඕනේ. එයාට තියෙන දඬුවම් කරන්න වැරදි කරන අයට හරි වැරද්ද තෝරලා ධර්මානුකූලව ප්‍රශ්න විසඳලා දෙන්න. අනිත් අයගේ අර දේපල ආරක්ෂා කරලා දෙන්න තමයි තියෙන්නේ. එයා මේ විදිහට ගිහින් මේ ඔක්කොගේම කුඹුරු වතු පිටිවල හිමි කාර්යා බවට මහා සම්මත රජු. එයාගේ කුඹුරු වලට අධිපති නිසා මොකද අර හොරකම් කරන කුඹුරු වල දේපල ආරක්ෂා කරගන්න ඕන නිසා මේ නායකයා පත් වෙන්නේ. ඒ නිසා මෙහාට සත්තානං අධිපතිති සත්‍යෝ කියන ශාස්ත්‍රීය කියන නම ලැබුණා. ඒ කියන්නේ මේ කුඹුරු වලට අධිපතියා සත්‍යයා කියන නම. මේ සත්‍ය වංශය කියන එක ලිහිරෙන්නේ එතකොට. එහෙනම් කුඹුරු වලට අධිපති, චෙත්වතු වලට ප්‍රධානියා කියන අරතෙන් තමයි ශාස්ත්‍රීය කියන රාජවංශය ඉස්ලාම ලෝකෙ බිහි වෙන්නේ. උන්ව රාජපරතුරු ලෝකෙ බිහි වෙන්නේ නැහැ. තවත් ඡාදිතකත් කියන ධම්මේම පරේ රජ්ජී සීති කෝවා චෙත්තා රාජා. එකනේ එයා ධර්මානුකූලව අනිත් අයව සතුටු කරන නිසා එයාට රජතුමා කියන නමක් තියෙනවා. රජතුමා කියලා කියන්නේ කින්වත් උතුම්ම සරේ දාගෙන අදුවතෙන් අරගෙන සිංහාසනෙන් ළඟ ඉන්න නිසා නෙමෙයි. රජතුමා කියලා කියන්නේ අනිත් අයව ධර්මානුකූලව ධර්මයෙන් සතුටු කරන නිසා. සාධාරණේ අසාධාරණේ කියලා මෙදිහත් කරන ධර්මානුකූලව සත්‍ය විසඳන සාධාරණ ධර්මයේ සියලු දෙනා සතුටු කරන නිසා තමයි යාළ රජුරෝ කියලා කියන්නේ. මේ රජුරවන්නේ ප්‍රධාන වළකී මෙහෙම ඉහළ වෙන්නේ. දැන් ඔන්න ඉස්සර දිනාමනේ රජ කෙනසත් ලෝකෙ නිර්මාණය ආරම්භ වෙනවා. මෙන්න මේ විදිහට තමයි පෙරණි ලෝකේ කුල සම්මතිය ඇති වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ විස්තර අපිටයක් වදාළම මේ ලෝකේ මිනිස්සුන්ට ජනයාට මේ ධර්මය තුලින් තමයි හැම කිස්සෙම යහපත දෙන්නේ. ඉන්න නැතුව මේ වෙන කුල මල ભેද ප්‍රශ්න මේවා මේ මිනිස්සු හදාගත්ත දේවා. දැන් මේ විදිහට ගිහිල්ලා තින්නත් කාලයක් යනකොට කල් අවුරුදු දහස් ගාණක් යනකොට මේ සිද්ධ වෙච්ච අතරපැද්ද නිසා කලකිරිච්ච කේසක් සිටියා. කියලා කල්පනා කරලා බලන්න අපි කොච්චර හොඳට මේ ආහාරය පියාකර කරගෙන ඉහිටි. සතුට ආහාරය කරගෙන අපි හිටි. හංසු දෙන මේ මහ පොළොවට පාත් වෙලා මහ පොළොව ලෙවකන්න පටන් ගෙන ඇති වෙච්ච ආශාව නිසා ස්ත්‍රී පුරුෂ ભેදේ ඇති වෙලා අපි ලිංගික සංසර්ගවලේදීලා අන්තිමේද දුටිලට කාලා ගෙවල් දොරවල් හදාගෙන ඉඩකඩම් වෙන් කරගෙන අර නිකම්ම කාලා බීලා ඉන්න තිබිච්චේව දැන් වගා කරගෙන කන්න වෙලා අන්තිමේද අදිටිනේ පත්තර ගන්න වෙලා අන්තිමේට ගහමරාගෙන නඩු විසඳන්න වෙලා මොන තරම් විනාශයක් අපිට එන්න එන්න සිද්ධ වුණේ. දැන් අපි ඉස්තරින් වාගේ ලක්ෂණ නැහැ. දැන් ඉස්තරින් වාගේ සත්‍ය නැහැ අපිට. මොකද්ද මේ උනේ කියලා
කට්ටියක් කල්පනා කළා අනේ අපිට මේ වෙච්ච දෙයක් අපි බොරු කියන්න හොරකම් කරන්න පටන් ගත්තා මොකද්ද මේ අපි දුනේ කියලා කලකිරලා එයාලා කල්පනා කළා අපි මේ සියලු අකුසල් හිතින් බැහැර කරන්න ඕනේ එහෙම කියලා මේගොල්ලෝ ගම අතහැරලා කැරියෙදී තනි තනි කුටි හදාගෙන මේ වගේ ජීවත් වෙනවා මෙයාලා කෑම බීම ටිකක් හොයාගන්න විතර අපි වාජනේ පිට අරගෙන ගමට කින්න පාතින්න පටන් ගත්තා අවුරුදු වියපු දෙයක් මොනවා හරි ටිකක් දුන්නොත් පිටිව වළඳලා ආපහු කැලේට යනවා. ඉතින් ගමේ මිනිස්සු වගේ එයාලා මොකද මේ කරන්නේ? ගම අතහැරලා කැලේ ඇතුළට ගිහින් මොකද මේ කරන්නේ කියලා. එයාලා කිව්වා අපි මේ පාවු අකුසල දැහැර කරනවා කියලා. අපිට මේ පාපී අකුසල සහිත ජීවිතය වැඩන්න අපි මේකෙන් අයින් වෙන්න යන්නේ කියලා. ඒ නිසා එයාලට නමක් හැදුවා මේ පාවු අකුසල දැහැර කරනවා කියන අර්ථයෙන් බ්‍රාහ්මණ කියන නම. අවු දැහැර කරන්නා කියන අර්ථයෙන් බ්‍රාහ්මණ කියලා කියනවා. බ්‍රාහ්මණ කියන නම හැදුවා. පාපකී අකුසලේ දන්නේ බාහෙන් සීටි බ්‍රාහ්මණ. පාවු අකුසල ධර්ම දැහැර කරනවා කියන අර්ථයෙන්. අන්න බ්‍රාහ්මණ කියන කුලය මේ ලෝකයේ ඊළඟට ඇවිල්ලා. බ්‍රාහ්මණ සමාජය තුලින් ඊට පස්සේ මිනිස්සු කෝඩිසි කළ බැලුවා මේ අය මේ කුටිවල කියලා මොකද කරන්නේ කියලා. මේ බැලුවම කියලා කියන මේ අය වාඩි වෙන ආත්පුල් එකද නවාගෙන ඇස් වහගෙන ඉන්නේ. මොකද කරන්නේ කියලා එවන් කිව්වොත් අපි භාවනා කරනවා. අවු අකුසල් දෙහැර කරන්න භාවනා කරනවා. අපි කියනවා නේද කියලා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරනවා මෙයාලා නමක් තිබ්බා. මෙයාලා ධ්‍යාන කරන අය. ධ්‍යායකා කියලා කියන්නේ. ඒක නමක් හැදෙනවා ධ්‍යාන කරන අය කියලා. හැබැයි වනාන්තර වලට ගියපු හැමෝටම මේ ජීවිතේ කලකිරුණ ගියාට ඔක්කොටම මේ ධ්‍යාන වැඩම නැදී කරන්න බැරි වෙනවා. සමහර අයට පුළුවන් නම් එයාලා ධ්‍යාන වැඩලා යන්නත් පස්සොල තාවා හැමෝටම බැරි වෙනවා. බැරි ඉස්සේ මොකද කරේ? ඉනී තාපහු වනාන්තරය අතරන ගමී සීමාව කාටද? මිනිස්සු ජීවත් වෙන ළඟපාත නගර සීමාව කාටද? ඒ වගේ පොඩි පොඩි කුටි හදාගෙන එයාලා නිකන් ඉන්නක් බෑනේ අහස දිහා බලලා කරු ගණන් කරලා දැකක් ලියන්න පටන් ගත්තා. ගස්වලන් දිහා බලලා ඒ වගේ පොළ අතු මල් වර්ග දේවල් අරගෙන ඒ වගේ දෙහෙත් හදලා ඒවා කොත්තුම ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ තව නැකත් කේන්දර මිනිසුන්ගේ ඇඟවල් දිහා බලලා පලා පල කියන්නේ මේව පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සු දැනුවා මේගොල්ලෝ මොකද මේ කරන්නේ. ඇලෙත් සැපයවලා ටිකක් නගරෙට ඇවිල්ලා ඇලුහම භාවනා කරන්නෙත් නෑ අර ශක්තිය වගේ ධ්‍යාන වඩන්නෙත් නෑ කියලා මොකද විශ්වාසන්නේ බැලුහම මෙයාලා අර නක්කස්සුර බලන එක බෙහෙත් ඒක හදලි සේවනි කරන ධ්‍යාන කරන්නේ නෑ ධ්‍යාන කරන්නේ නැති නිසා මෙයාලට කිව්වා ධ්‍යාන කරන්නේ නෑ කියන අදහසෙන් අජ්ජායකා කියලා කිව්වා ධ්‍යාන කරන්නේ නෑ කියන එක තමයි අජ්ජායක කියලා කියනවා අජ්ජායක කියලා එකෙන් මෙයල අධ්‍යයනය කරන අය. මෙයල ධ්‍යාන කරන්නේ අධ්‍යයන කරන අය. එහෙමනම් දැන් අර පොත්පත් අරගෙන කරන්නේ මොනවද? අධ්‍යයනය කරන. ධ්‍යාන කරන්නේ මේ අරපත් කියවාද. මෙයල පොත්පත් අරගෙන මේ අධ්‍යයනය කරන. එතකොට මෙයලට නමක් හදන මෙයල අධ්‍යයනය කරන අය. ඒ කියන්නේ දැන් මෙයල ඇවිල්ලා නම් අර ඉගෙන ගන්න අය. දැන් අපේ කාලේ වගේ だっ. දැන් සාමාන්‍ය ඉස්සරින් යමුණන්ගේ අදහස් තිබුණේ නැුණාට කොහොම නෙමෙයි. මේ බ්‍රාහ්මණ කුලේ මහා බ්‍රහ්මයාගේ මුඛයේ ඉපදි. බ්‍රාහ්මණ මුක මාසී. බාහු රාජා නියක්. රජ කුලේ කියලා කියන්නේ බාහු වෙන ඉපදි. එහෙම කියලා මේ මහා අමුතු ආශෝකයක් මවාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නේ දෙවි කෙනෙක් බ්‍රාහ්මණයෙක් මවකයටත් නෙමෙයි. ඔන්න ඔය විදිහට තමයි ලෝකෙ ඉස්සලම නම් හැදේ. ඒකෙන් දැන් තේනවද කියනවා කි මේ නක්ෂාස්ත්‍ර බලනේවා බෙහෙත් හේත් හදනේවා මේවා ලෝකෙට ඉන්නේ මිනිස්සු තමන්ගේ ජීවනෝපාය හැටියට. එහෙම නැත්නම් මේක මේ ලෝකෙට අත්‍යවශ්‍ය දෙයක් විදිහට මේ ලෝකෙ පිළිච්ච දෙයක් විදිහට නෙමෙයි. මේවා මේ මිනිස්සේ වෙලාවෙ හැටියට තමන්ගේ ආර්ථිකය හදාගන්න තමන්ගේ ජීවනෝපාය හදාගන්න කරපු වැඩපිළිවෙලක් තමයි මේ ඇතුලේ තියෙන්නේ. ඒක අර කැලේට ගිහිලා ධ්‍යාන වඩන්න බැරි වෙච්ච අය තමන්ගේ අවශ්‍යතාවය හදාගන්න ඕනේ නගරේ දැවිලා අධ්‍යයනය කරන්න. ධ්‍යාන කරන්නේ නැතුව දෙහෙත්තේ සබනේ නැත්තර කියන ඒවා කරන්න පටන් ගන්නවා. ඔන්න එතකොට මේ බ්‍රාහ්මණ කුලේ දෙවනි කෙනා ඉගෙන ගන්නවා.
කොහොම කාලයක් යන අතරේ තව කට්ටියක් සිටියා එයාලා රජකම් කරන්න ගියෙත් නෑ භාවනා කරන්න ගියෙත් නෑ එයාලා ගෙවල් දොරවල් හදාගෙන කුඹුරු වතු පිටි හදාගෙන හර සදාන හදාගෙන බඩු මිත්තු විකුණමින් වෙළඳාම් කරන්න පටන් ගත්තා මේ බඩු මිත්තු විකුණලා වෙළඳාම් කරන අය නිසා මෙයාලට වෛශ්‍ය කියන එහෙම නැත්නම් වණිජ්‍ය කියන නම ලැබුණා එතකොට මේ වණිජ්‍ය එහෙම නැත්නම් වාණිජ සැලැන්තිය හැදෙන්නේ මේ වෙළඳාම් කරන කට්ටිය හැදෙන්නේ ඔන්න ඔය විදිහට මොකද දැන් අර කන හාල් ටික වී ටික කියනවා නමුත් ඒක තවස්සේ වෙනත් දේවල් නෑ ඉතින් මෙයාලා මොකද කළේ වී හාල් ටික අරගෙන යනවා තව පැත්තට ඒ පැත්තේ කියන එළවලු වර්ග වෙනත් සෙල් වර්ග දෙහෙත් වර්ග අරගෙන යනවා මේ පැත්ත මේ පැත්තේ තියෙන ධාන්‍ය වර්ග අරගෙන ගිහිල්ලා වෙන පැත්තකට ගිහිල්ලා මේ පැත්තේ තියෙන රෙදි පිලි වගේ දේවල් මේ පැත්තට මේ දෙපැත්තට හුවමාරු කරන කට්ටිය නිසා මෙයාට වාණිජ එහෙම නැත්නම් මේ වෙළඳාම් කරන අය වාණිජ පැලන් කියන ඕනෙකට නමක් ඒක ඉතින් එයාලගේ සමාජයේ අවශ්‍යතාවයේ පරිදි එයාලගේ ආර්ථික තත්ත්වය හදාගන්න තමයි මේක කරන්නේ මේ සමාජයේ ධාතුභාව අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක ඇවිල්ලා එහෙම සමාජයේ හුවමනාවට මිනිසුන්ගේ අවශ්‍යතාවයකට සිද්ධ වුණා ඇරෙන්න මේ කවුවත් දෙවියෙක්මවකු බ්‍රහ්මයෙක්මවකු එකක් නෙමෙයි කියන්නේ ඔන්න එතකොට මේ තුන්වෙනි කුල ભેදේ කුලේ තියෙන එක හැටි හැටි ඊටපස්සේ තව එන දැන් මේ රජකම් කරන බ්‍රාහ්මණ වැඩ කරන දැන් අර පෞදුරු කරන අදහසෙන් අකුසල් බැහැර කරන අදහසෙන් වනගත වෙලා ධ්‍යාන වදන බ්‍රාහ්මණයෝ ටිකක් හොඳයි එයාලා අලංකෝම තමයි මේ සතර ගැන කලකිරලා ගියේ එයාලා යම් විදිහකින් ධර්මයේ දියුණු කරගෙන යම් තත්ත්වයකට ගියා නමුත් අර ඊට පස්සේ ඕකෙන් කැදිලාපු පිළිසෙයි මනර අධ්‍යයනය කරන එයාලා සමාජයේ හපාගත්ත ලොකු තැන එයාලා කියන්න පටන් ගත්තා දැන් ඔයාලා මහා දෙවියන් වහන්සේ අතර සම්බන්ධීකරණය කරන්නේ අපි ඒ නිසා රජවරු සිටුවරු නැතිවරු සාමාන්‍ය මිනිස්සු වෙලෙන්න ඔක්කොම අපේ ළඟට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා ඔබට අවශ්‍ය වෙන සියලු ආශිර්වාදයන් ලබා ගන්න දෙවියන්ට පුද පූජා කළ යුතුයි. මහා බ්‍රහ්මයාගෙන් ආශිර්වාද ලබා ගත යුතුයි. ඒ සඳහා මේ මහා බ්‍රහ්මයා සහ මහ පොළොවේ ඉන්න මේ සියලු ජනතාව සම්බන්ධනය කරන සම්බන්ධීකාරකයෝ අපි කියලා අර සාස්ත්‍ර කියන බමුණු ටික වෙනම කණ්ඩායමක් හදාගන්නවා. ඒකල යාළුවෝ පූජක සැලැන්ති බවට පත් වෙනවා. දැන් සමාජයේ පුද පූජා කරලා රජිරුවන්ට රට ආශිර්වාද කරන්නේ නැහැ. නොයේ යාග හෝම කරන්නේ එයයි. ඒකට රජිරුවෝත් එයාලට වඳින්න ඕනේ. රජිරුවෝත් එයාලා ළඟින් තමයි ඇවිල්ලා ඉගෙන ගන්න. එයාලා යටදි තමයි අධ්‍යාපනය කරන්නේ. පුරෝහිතකම් කරන්නේ ඒ බමුණු. ඒක එයාලා අධ්‍යයනය කරනවා. එයාලා පොත්පත් අදාරන මේ දෙහෙත්ේ ශාස්ත්‍ර නොයේ කියලා කියලා දෙනවා. ඕනෙම එයාලගේ ජීවන උපාය එයාලා සමාජය හදාගන්නවා. ඒක එහෙම තමයි විශේෂිත දෙක තුන එක දිගට හැදිලා එන්නේ. අන්තිමින මේ උත්තරේම බැලමිහිවර කරන කෙනෙක්. එහෙම කෙනෙකුත් තෝරන්නේ. මේ කපටි ධාර්මණයෝ කරපු වැඩේ මේ සමාජයේ ඉන්න මේ හොඳටම ඉන්න මිනිස්සුන්ට තේරුවා. මෙයා ඇවිල්ලා මහා බ්‍රහ්මයාගේ යටිපල්ලෙන් ඉපදිච්ච කෙනෙක්. මෙයා අපි සියලු දෙනාගේම බැලමිහිවර සංකල්ප යුතුයි කියලා එයාට සූත්‍ර කියන නම කිව්වා. එයා අනිත් අයගේ ඔක්කොගේම වැසිකිලි කැඩිකිලි සෝදන්න, රෙදිපිලි සෝදන්න, කාණු අදින්න, පාරවල් සුද්ධ කරන්න ඒ බැල මෙහෙවර සංකර. පදියක් හම්බ වෙන්නේ නැහැ. එයාලගේ සාමාන්‍ය ජීවන උපායම කෑම බීම ටික හම්බ වෙනවා. එතකොට එයාලා අනිත් අයගේ බැල මෙහෙවර සංකර. ඕන් ඔය විදිහට තමයි මේ ලෝකේ ඉස්සෙල්ලාම කුල ભેද ටික හැදෙන්න පටන් ගන්න. ඉස්සෙල්ලාම ස්ත්‍රී පුරුෂ ભેදේ ඇති වුණා. ඊට පස්සේ ගෙවල් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ දරුමල්ලෝ ඇතුව පවුල් ජීවිත හදාගෙන යන්න පටන් ගත්තා. ඉඩකඩම් හදාගත්තා. අන්තිමේට රජ කෙනෙක් නිර්මාණය වුණා මෙයාලව පාලනය කරන්න. ඊළඟට රාජ පරම්පරාවෙන් පස්සේ බ්‍රාහ්මණ පරම්පරාවක් දිවි වුණා. එයාලගෙන් පස්සේ අධ්‍යයනය කරන පිරිසක්, අධ්‍යායක කියන පිරිසක් දිවි වුණා. ඊට පස්සේ වාණිජ්‍ය කියලා වෙළඳාම් කරන කට්ටියක් සමාජෙ දිවි වෙනවා
ඊට පස්සේ මේ ඔක්කොගේම වැඩ කරන බැලමිහිවරකම් කරන කට්ටිය සමාජෙ දිවි. මෙන්න මේ විදිහට ප්‍රධාන කුලවල දිවි ඉස්ලාම හැදෙන. ඒක මේවා ඇවිල්ලා ධර්මයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඒවා මිනිස්සු තමන්ගේ ඕනෑපාකම් නිසා හදාගත්ත දේ. අනේ ඉන්දියානු සමාජයේ ඇතුළේ කොයි කුලවල පිට ලංකාවට කාලයක් ගියාට පස්සේ මේ ආසන්න රටවල් නිසා එන්නේ. දැන් බලන්න ලංකාවේ තියෙන කුල ભેදේ ගත්තාම දැන් ඒකත් අපිට හම්බ වෙන්නේ මේවා මේ මිනිස්සු තම තමන් එදිනෙදා අවශ්‍යතා නිසා හදාගත්ත යම් යම් වැඩපිළිවෙළවල් හැරෙනකොට මේක මේ මනුෂ්‍යයාගේ උපහාසකම් හොඳ නරක මේ කුලමල ભેදවලින් තෝරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අපේ ලංකාවේ අපිට හම්බ වෙනවා කුල ගොත් 15ක් විතර. සාමාන්‍යයෙන් ඔන්න නම් නිකන් කියාගෙන යන විස්තර ටිකක් බලන්න. ලංකාවේ තියෙන ගොවිගම කියන කුලය. ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ගොවිගම කියන ප්‍රධාන කුලය අනු කුල තුනකට බෙදෙනවා. රදළ ගොවි පත්ති කියන. ඒකේ රදළ කියන අයට ගොඩක් ඉඩකඩම් තියෙන ප්‍රභූ පිරිස හැටියට තමයි සැලකන්නේ. වලව්කාරයෝ කියලා අපි කියන්නේ සාමාන්‍ය සමාජය. ඉතල කාලේ මේ රටේ වැඩි ඉඩ කඩන් වල බහුභෝග සම්පත් වල වැඩි ස්ත්‍රීකාරීත්වයක් දරපු අය. ඒකට තමයි බහුභෝග සම්පත් ගොඩක් තිබුනේ. ඒකට කියන්නේ රදළ කියලා. රදළ කියන නම හැදෙන්නේ රජුරුවන්ගේ ලේ තියෙන අර්ථයෙන්. ඒක බෙන් සාමාන්‍යයෙන් බැලුවා මේ රටේ හැමතැනම රදළයෝ ඉන්නවා කියන්නේ. එහෙනම් මේකින් කියවෙන්නේ මොකද්ද? රජුරෝ කාමයේ වරදවා හැසිරීම නිසා ජීවි වෙච්ච පරම්පරාව. එතකොට රජුරුවන්ගේ ලේ නිසා බිහි වුණාට රජුරුවම තාත්තා කියලා කවුරුවත් කියන්නේ නැහැ. රජුරුවන්ගේම දරුවෝ කියලා කවුරුවත් කියන්නේ නැහැ. නමුත් මොකක් හෝ රජුරුවන්ගේ සම්බන්ධතාවය මෙතන තියෙනවා කියලා කියනවා. ප්‍රයාගෙන යනකොට තේරෙන්නේ මොකද්ද? ඒ කාලේ රජවරු තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ පළාති ප්‍රදේශයේ ඉන්න බහුභාර්යා සේවනය, බහුකාන්තා ඇතුළත් කරලා අන්තිමේට KAI නිසා ධර්මල්ලන් දිවිදෙන රජුරෝ රජයේ ජනතාවගේ දේපළ වලින් සමන්ගේ අර මේ සම්බන්ධකම් තියෙන අයට වැඩිපුර ඉඩ තමන් දෙන බලය පාවිච්චි කරලා. ඊට පස්සේ එයාලට ඒ වගේ හිමිකාරීත්වය යනවා. ඒකෝ එයාලා ඉදම් හි ප්‍රභූ කලන්ති බවට පත් වෙනවා. මේ ගොවි කියලා කියන්නේ ගොවි පෙන් කරන අය. යාල තමයි එතකොට අපේ ලංකාව කාවේ නිකෝ ගත්තාම කුසි කර්මාන්තයේ කටයුතු කරලා තියෙන්නේ ඒ ගොවිගම කියන ප්‍රධාන කුලේ ගොවි කියන දෙවනි අනු කුලේ ඉන්න අය. ගොවි පෙන් කරන්නේ සාමාන්‍යයෙන්. ඊළඟ පස්ති කියලා කියන්නේ ඒකෙම තුන්වෙනි එක. යාල තමයි ගව පාලනය කරලා තියෙන්නේ. එතකොට අපේ ලංකාවේ හොඳම කුලයක් විදිහට ගන්න ඕයි ගොවිගම කුලේ. ඒකේ අර කොටස් තුන ඒ වගේ අඩු වැඩිකම් පෙන්වලා තියෙනවා. එතකොට දැන් මේ කුල දිහා බැලුවහම අපිට තේරෙනවා මේකේ ධර්මානුකූලව ප්‍රශ්නයක්වත් ආධ්‍යාත්මික මිනිස්යාගේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. මේ ඒ අයගේ වත්කෝසත්තුන් එයාලා කරන වෘත්තියමේ ගැටලුවක් තියෙනවා. ඉඳ කඩන් හිංකාරීත්වයේ ධර්මී අල්ලි භාගයේ තියාගෙන හිටපු අය හදල. රජුරුවන්ගේ ලේනි. ගොවිතැන් කරපු අය ගොවිද. ගවපාලනය කරපුවයි පට්ටි. එතකොට ඒකේ ඇවිල්ලා ගුණධර්ම වල වෙනසක් නෑ. දැන් ගියා ගවපාලනය කියලා රජකම් කළා. ප්‍රාණඝාතයේ ප්‍රථම අදත් ප්‍රදානේ කාමීත්‍යාචාර මේවා කරනවා නම් එයා පහත් මිනිස්සෙක් නේ. අර මේ හැටි. නමුත් දැන් මෙයා අජිරුවන්ගේ ලේ වුණත් ගොවිතැන් කළා ගවපාලනය කළා ධර්මානුකූලව ජීවත් වෙන හොඳ මිනිස්සෙක් නේ. මේ කුලෙන් මහ ලොකු කෙරුණක් නෑ. එයාගේ වෘත්තිය විතරයි. ඊළඟට අපි තමයි මේ තරාව කියන පවතින ලංකාවේ තියෙන. එයාලගේ වෘත්තිය තමයි මතුන් මැරීම. මතුන් මරණ නිසා තමයි එයාලට තරාව කියලා කියන්නේ. එයාගේ වෘත්තිය තමයි ඒ. අතේ මිනිස්යාගේ වෙන මොකක්වත් අඩුපාඩු ශරීරයේ අඩුපාඩුකමක්, මානසිකත්වයේ අඩුපාඩුකමක්, උත්පත්ති අඩුපාඩුකමක්, පැවැත්මේ අඩුපාඩුකමක් නැහැ. එතකොට කලාවෙන් කියන කවුලයක් හම්බෙනවා. එයාලගේ වෘත්තිය තමයි කුරුළු කලින්. කුරුදු තලන නිසා තමයි යාලේ තේ නම ඉදෙන්නේ. ඊළඟට කවුලයක් අපි ගන්න වෙනවා දුරාව කියන. එයාලගේ වෘත්තිය ඇවිල්ලා කාමෙන්දී. රජුරවන්ට සා විනාකිරි ඒ වාගේ
මුළු කැන්දේට අවශ්‍ය කරන එවැනි දේවල් එහෙම සත්‍යය දෙන්නේ දුරාව කියන කෙනේයි. එතකොට රජුගේ විසින් ඒ ඒ අයට රජමාලිගාවට රට අවශ්‍ය කරන යම් යම් සේවා කම් කරගන්න පත්‍රතු කණ්ඩායම්. ඒ තමයි මුළු කීයේ මාත්‍ය. ඒ ආරෙනකොට යාළගේ වෙන මොකක්වත් ප්‍රශ්නයක් තිබුණ නැහැ. දැන් අපි අද වෙනකොට ඒක මහා ලෝකයේ ඉහළින් හිතට අරගෙන අපි මේ කුලේ අපි මේ වංශේ අපි මෙන්න මේ ජාතිය කියලා නිකන් මහා ලෝකයට අනිච්චනාව යටපත් කරගෙන අනිච්චනාවේ ಗುಣ විනාශ කරගෙන අපි අමුතු විදිහේ අහංකාරකමක් හදාගන්නවා. අපි ආපනේ පැත්තට එහෙම ගියහම බලපුවහම පේනවා මේ කුලමල ભેදේ කොයිතරම් දුරට මිනිසුන්ගේ කිස්වලට වැදිලාද කියන්නේ මේ හොඳට සංකීර්ණ සාස්ත්‍රෝලින් දේවල් වට කරලා තියෙනවා. නමුත් සම්ප්‍රදායානුකූලව සල්ලතු වලින් නැවත තාප්පයක් ගන්න වටේ. ඒ කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට මූණ තේන්නවත් ඉන්නේ. ඒක සාර්ථක යන මිනිස්සුන්ට වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ගෙදරින් එහෙම මිනිස්සුන්ට කන් දෙන්නේ නැහැ. ඒක සමහර මිනිස්සු ඉන්නවා කොච්චර බඩගින්න මැරෙන්න වැටුනොත් තව කෙනෙක්ගෙන් වතුර ටිකක් ඉල්ලගෙන ගොන්නේ. තව කෙනෙක්ගෙන් කැම ටිකක් ඉල්ලන් ගන්නේ. යන කිසි. ඒ අපේ කුලේ අගෞරවයක්. ඒ කුලේට ගැලපෙන්නේ නැහැ. ඒ සමහර දේවල් දරවල් වලට යන්නේ නැහැ. මලකියක් වුණාට යන්නේ නැහැ. වැටායි නිවල බලලා ඉන්නේ. කුලේට ගැලපෙන්නේ නැහැ. අන්න ඔහොම මාතෘක වෙන මිනිස්සුලා. නමුත් මේ ධර්මානුකූලව හොයාගෙන යනකොට අපිට පේනවා මේ කුලමල වල ඇති හරයක් නැහැ ඇත්තට. මිනිස්සු සමත් වෙලා උත්සාහ කරලා බලන්න දෙයක් නෙකනේ. මේක කියන්නේ වෘත්තීය සත්‍යයක් විතරයි. ඊළඟ අපි හඳුන්වන කුණු කියලා සංකූලය. ඊළඟට අර්මාන්තේ තමයි අලුහුණු කර්ම. අලුහුණු කර්මාන්ති කියන්නේ මේ දේවල් දරවල් ගොඩනැගිලි හදනකට අවශ්‍ය වෙන දේවල්. ඉතින් කිනවත් හිතන්නේ රාජමාලිගාව හදන්නත් අලුහුණු අවශ්‍ය නැහැ. රජුරවන්ට වඩා මේ මිනිස්සයා පහත් කියලා කවුරු හරි කියනවනම් ඒකේ තේරුම මොකක්ද? බුද්ධ මන්දිරයක් හදන්න බ්‍රාහ්මණයාගේ කුටිය හදන්නත් අලුහුණු හදන මිනිස්සයාගේ තේරි අවශ්‍යයි. එතකොට ඒ වෙලාවට රජුරවන්ට බ්‍රාහ්මණයට වඩා අලුහුණු දෙන මනුස්සය නෙමෙයිද වටින්නේ. රජුරවන්ට රාටිකක් අවශ්‍ය වෙනකොට ගොලිගම තුනේ හාල්ටික දෙන මනුස්සයට වඩා රාටික දෙන අර දුරාවේ මනුස්සය නෙමෙයිද වටින්නේ. ඒ අවශ්‍යතාවය හැටියේ මනුස්සයාගේ ප්‍රතිඵල ලැබෙන ඇරෙන්න ඒ තුලමාල වලින් ගියාලා උපහාසල සකන්න පුළුවන්කම නැහැ බුද්ධ දේශනාවේ හැටියට. ඊළඟ අපි ගහන්නේ ආචාරි කුල කියලා. එයාලා අපි ගල්ලදු කියලා කියනවා. තව නමක් කියනවා නවන්දන් කියලා කියනවා. මෙයාලගේ ප්‍රධානම වැඩේ තමයි ලෝකුරු වැඩ කරන එක. එන්නේ ලෝහ වලින් වැඩ කරන රන්දි දී මුතුමැණික් මේ වගේ බඩු බහන්න හදන එක. විශේෂයෙන්ම ඔය අපේ සිංහල රජ කාලේ අවි ආයුධ හදන එක රජුරුවන්ගේ සේනාවට යුද්ධෙට ඊට අමතරව කුසිකර්මාන්තයේ ඉන්න මේ අපේ ගොවිගම මිනිස්යාට අවශ්‍ය උදැල්ල කැත්ත 100 හදලා දෙන්නේ මේ ආචාර්ය ගල්ලදු කුලේ කට්ටිය. මොකද එයා ඒ වෘත්තිය තමන්ගේ වෘත්තිය මතනේ මේ මිනිස්යාට තමයි ඒක හොඳටම කරන්නේ. ගොවිගම මිනිස්යා උදැල්ලෙන් වැඩ කළාට උදැල්ල කැත්ත 100 හදාගන්න එයාට බැහැ. මේ උදැල්ල කැත්ත 100ක්ව හදන්න පුළුවන් ආචාර්ය මිනිස්යාට විතරයි. එයාට ඒ කුලේ අමුතු දෙයක් නෙමෙයි තියෙන්නේ ඒ පරම්පරාව මෙයාල ඒ වෘත්තීය මට්ටමින් රජුරවන්ට රටට සේවය කරනවා. ඒ වැඩේ තියෙන දැන් බලන්න රජමාලිගාවට රාගයෙන්ද කියලා එක්කෙනෙකුට රජුරෝ පැවරුවාම රජමාලිගාවට හුරුටික ලබා දෙන්න කියලා එක්කෙනෙකුට පැවරුවාම අද කාලේ වගේ තමයි. අද කාලේ ලංකාවට යැත්‍ර ගේන්න කියලා අපි සාමාන්‍ය මුදලාලි කෙනෙකුට බාර දුන්නාම එයා ඒක හොඳ බිස්නස් එකක් නිසා ඒක දිගටම කරගෙන යනවා. අර රාගයෙන් මනුස්සයත් එහෙමයි ඒ කාලේ තමන්ගේ වෘත්තිය හොඳට කරගෙන යනවා. රාජ්‍යරෝ හොඳට දෙවනවා. ඉතින් එයා ඊට පස්සේ කල්පනා කරනවා මට දැන් හොඳ රස්සාවක් තියෙනවා රජමාලිගාවෙන් නැතුත් පම් වෙනවා. මගෙන් පස්සේ මේ රස්සාව මගේ පුතාට පුරුදු කරන්න ඕන. එතකොට මගේ පුතාට දුවට අනාගතයක් කිම ජීවත් වෙන්න පුළුවන්. ආන් එහෙම කියලා හිතලා ඒ මනුස්සයා සමන් පරම්පරාවෙන් දරුවන්ට ඒක පුරුදු කරා. ඊට පස්සේ පුරුදු කළාට පස්සේ පළාතේ ඔක්කොම වගේ ඊට පස්සේ රජමාලිගාවට තුරු ගේනයි. රජමාලිගාවට අරියාදු ටික හදලා දෙනවා. එතකොට රජමාලිගාවට රාජික දේනයි.
රජමාලිගාවට විහාරයක ගේනයි රජමාලිගාවට කිරිටික ගේනයි කියලා ඒ ඒ අය තම තමන්ගේ පවුල් වලින් කණ්ඩායම් හැදීම ඒ ගමේ බෝ වෙලා යනවා. එතකොට කාර්යාගය වැන්නේ මේක මේක දුරාවේ ගම්මානය. මේක ගොවි ගම ගම්මානය. මේක රදන ගම්මානය. මේක පත්ති ගම්මානය කියලා ඒ වෘත්ති වල හැටියට නිදිස්සු මේවට නම් දෙදාගෙන ඉන්නවා. කාර්යයක් ගියාට පස්සේ මේක මුලමඟ අඳ ගන්නේ නැති මිනිස්සු ඒක මහලොක කුලමලයක් කියලා හිතාගෙනා ඒ ගෙදර අපි යන්නේ නැහැ. ඒ ගෙදර මෙහෙම කුලයක්. මේ ගෙදරින් අපි කන්නේ නැහැ. ඒ ගෙදර මෙහෙම කුලයක් කියලා ඉතිසිකා නිකම් බොරුවට මේ මනුස්ස සමාජය සොම් කරගෙන බේද හදාගෙන නිකන් තේරුමක් නැති වාද පෙළවල කියන්නේ. නමුත් ඇත්තටම හොයලා බැලුවහම තියෙන්නේ මේකේ වෘත්තීය මට්ටමක් ඇරෙන්න වෙන මොකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට බලන්න අපි තහඳුන හේන කුලේ කියලා. ඒකත් අපි රදා කුලේ කියලා කියනවා. එයාලගේ ප්‍රධාන කටයුතු මොනවද? වෙදි ඇකිලි. ඒකෝ දැන් මේ රටේ විහාර පිට හදන්න, ගොවිතැන් කරන්න, ගව පාලනය කරන්න, මතුන් අල්ලන්න, කුරුදු තලන්න, රාමදින්ත හුණු හදන්න යකඩ අවියාවද හදන්න මිනිස්සු ඉන්නවා වගේම රජුලුවන් ඉඳලා මේ සියලු මහ ජනතාවගේ රෙදි ටික හොදලා දෙන්නක් කෙනෙක් ඉන්නවා මිනිමන. ඒක කියන්නේ වෘත්තිය තමයි රෙදි හොදන්නේ. එයාට ඉතින් අනිත් අය දෙවලා තමයි ඒක කරන්නේ. අද කාලේ ගත්තොත් ලොන්ඩරි රස්සාවක්. ඒ කාලේ ඒ රෙදි හොදන කෙනාට කියන්නේ කියන කුලේ කට්ටිය කියලා. එයාගේ වෘත්තිය ඒක. එතකොට ඒක සමයේදීට වඩා පහත් එකක් වෙන්න විදිහක් නෑ. රජුගේ අඳින ඇඳුමක්, සිටුවරයා අඳින ඇඳුමක්, ඇමතියා අඳින ඇඳුමක්, සාමාන්‍ය මිනිස්සු අඳින ඇඳුමක්, ඉතින් ඔක්කොම ඇඳුමක් ඇඳලා ලස්සනට හැදගැදෙලා ජීවත් වෙන්නේ ඔක්කොම එකම ශරීරයක්, එකම වැසියෙකු දැන් තියෙන මිනිස්සු හැටි. එකම ලැජ්ජාබයි තියෙන අය හැටි. ඒක අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් රෙදිතික සුද්ධ භාවිත කරලා දෙන මිනිස්සුයා වෙනවා. වෙනස්ම කෙනෙක් පහත් කෙනෙක් වෙන්න බෑ. එයාටත් එතකොට එක හා සමාන ගරුදුහුමන් තියෙන වරක් ප්‍රසාද තියෙන මිනිස්සු. එයා අපිට ලොකු සේවයක් තමයි මේ ජීවිතේ ඉස්සරහ තරන් යන්න පුළුවන්. බලන්න එතකොට මේ වෘත්තීය මට්ටම ඇරෙන්න වෙන ප්‍රශ්නයක් එතනනේ. අපි දන්නවා තුන්ති කතාවක් තියෙන සේනි මාමා කියලා කියන්නේ මේ රාජ්‍යරුවන්ගේ මාමා. රජමාලිකාවේ රාජකුමාරිකාවක් වැඩිවියටපත් වුණාට පස්සේ මේ පිළිබඳව හොයන්න බලන්න රජුරුවන්ටවත් අදමාලිගාවේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. මෙයාට හිතවත්ම කෙනා තමයි මාමා. මාමන්ට කතා කරන්න. අර ශේනී ඉන්න මාමන්ට කතා කරන්න කියන කණිවිඩයක් ඇත්තේ. මාමා ඒ වෙලාවේ හේනේ වැඩ කරමින් හිටියේ. රජුරුවන්ගේ මාමා. ආන්න ශේනී හිටපු මාමා නිසා ශේනී මාමා කියලා එයාට නම හැදුණා. එයාට කතා කරන මේ මෑන්ඩක් චික්ක ඇවිල්ලා ගෙදර තියෙන රජමාලිගාවේ අර වැඩි විදියටපත් වෙච්ච රාජකුමාරිකාවගේ පැහැදිලි කාරණාවක තිබෙනවා. සිද්ධ කරාද පස්සේ රාජකුමාරිකාවත් මෙයාට තියෙන ආදරයට මේ නැන්දට තමන්ගේ ඇඳුම් පළඳුම් ටිකයි ආභරණ ටිකයි සෑගි ඔක්කොම දුන්නේ. කියලා කතන්දරය ඔහොමයි. ඊට පස්සේ මේ රජමාලිගාවේ සිද්ධ වෙන හැම දෙයකටම මේ නැන්දයි මාමයි දෙන්න හොඳට කලකම නිසා ඒ දෙන්නටම වැඩ බාර දුන්නා. රාජකීය දේවියක් දූ කුමාරිකාවක් කවුරුත් එයාලට පිටන්නේ. ඕන වෙලාවක මේ ඇයිට රජමාලිගාවට ඇතුල් වෙන්නත් පුළුවන්. වරක් ප්‍රසාද ටිකක් හොඳයි. හදි නදි ටික සෑම දින හැම දෙම හොඳයි. ඒ නිසා ඒ දෙන්නම උදේට කලේ ඒ රට පිළිවෙල දිගටම කරගෙන යන්න තමන්ගේ දූ දරුවන්ට සිදු කළා. රජමාලිගාවෙන් කාලා දීලා සැපදින්න පුළුවන් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමන්ගේ પરම්පරාවක මේ වෘත්තිය අල්ලලා දුන්නා. දිගටම එයාලා ඊට පස්සේ ඒ හේම කුලේ රදා කුලේ කියලා ඒ රජමාලිගාවේ සිද්ධ වෙන ආවතේව වැඩවලට සෝදන පිරිසිදු කරන්නේ ඔක්කොම යාලා වෘත්තීය මට්ටමින් කරගෙන ගියා. ඊට පස්සේ ගම්මානෙම මේ විදිහට කුලයක් විදිහට හැදුණා. ඒක ඇවිල්ලා වෘත්තීය මට්ටම ඇරෙනකොට බලන්න හොඳට කල්පනා කරලා මිනිසුන්ගේ උත්සාහකමක් හේතෙන් තෝරන්න පුළුවන්කම සාමාන්‍ය විදිහට කල්පනා කරලා බැලුවොත් මේ රජුරුවන්ගේ මාමා කෙනා. අපේ රජුරුවන් තියෙන ගරුත්වයක්ම රජුරුවන්ගේ ඥාති මාමට යටි වෙන්න බෑ. තියෙන්නේ. නමුත් යා වෙනස් කුලයක කියලා එහෙමනම් අපිට පහත් කළ කලකන්න බෑ කියලා. ඔන්න ස්වභාවයේ තියෙනවා මේ සමාජයේ කුලමය හැදිච්චි. ඊළඟ තව කුලයක් අපිට හම්බෙනවා.
बुद्ध पूजा ब्राह्मण देव पूजा मे हेम हदागंकुर निष्पादने මේ වහුන් පුර නැත්තම් හසුරු කියන කුලයක් තියෙනවා. එයාලගේ කුලයේ ඇති ස්වභාවය මොකද්ද? වෘත්තිය මතම විතරයි. සාමාන්‍ය අපියක වගේම එකට කාලා දීලා එකට හුස්මාරගෙන එක විදිහකම ජීවත් වෙන මිනිස්සු අතර එයාගේ වෘත්තිය තමයි සමාජයේ අවශ්‍ය කරන අර හසුරු ටික දෙහික් ටික හදලා දෙන්නේ. එච්චරයි වෙනස. ළඟට කුඹල් බඩහැල කියන කල්පුලයක් අපිට හම්බෙයි. मनुष्य बुद्ध पूजा ब्राह्मणियों देव पूजा आहारोजन मनुष्य තමංගි වෘතිය තමංගි දරුවන්ට ඥාතියින් කියයි එක කියලා හොඳට සතුම කියලා දැක්ක විදිහ තියෙනවා. ඊළඟට අපිට තව එකක් හම්බෙනවා. ඒ තමයි දුර කියන කෙලි. ඒකේ ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. වෙල්ල දුර බෝධි කියලා. ඊළඟගේ වෘතිය තමයි මේ මහා බෝධින් වහන්සේ රැකලා ගන්න එක. ඉස්සර කාලේ ඉඳලම ලංකාවට බෝධින් වහන්සේ වැඩම කරපු දවස් ඉඳලා අද වෙනකම් ඒ අවශ්‍ය කරන බෝධින් වහන්සේගේ ආවසේව වතාවක් සිද්ධ කරන්නේ බෙහෙත් හේත් කරන්නේ ආපදාවන් වලදී රැක බලා ගන්න යොත්කම කරන්නේ එතකොට අර වෙල්ල දුව බෝධි කියන කුලයයි. ඒ දුර කියන ප්‍රධාන කුලයේ දෙවැනි එක තමයි පන්න දුර කියලා කියන්නේ. එයාලා කරන්නේ මොකද්ද? හැද්දුවා. එයාලගේ රාජකාරිය තමයි රජමාලිගාවේ ගෙහෙල විහාරස්ථාන වල ඉන්න මේ පෙරහැරට ගන්න ඇතුන් අලියන් රැක බලා ගන්න එක. මේක දැක්කම තමයි එහෙමනම් රජුරවන්ට වඩා වෙල්ල දුර බෝධි කියන අය මහත් වෙන්න කියන්නේ නැහැ නේද? උඩන්ට වෘත්ති මට්ටමින් ගත්ත කිතාම හොඳ වෘත්තියක්. මේ මහ බෝධින් වහන්සේ බලාගන්නේ කාවතේව කරන්නේ. නමුත් කවුරුහරි කියනවා ආ ඒ මිනිස්සු බෝධි බලාගන්නේ. ඒ මිනිස්සු ඒ තරම් උසස් නෑ. රජුරෝ තමයි උසස්. ඒතර ගෝවිදමාය තමයි උසස්. ප්‍රභු කලන්ති තමයි උසස් කියන්නේ. ඒකම කොහෙවත් කියන්නේ නැහැ. मनुष्य 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 दुरा मनुष्य
රදලයාට ගොවියාට ශක්තිය මිනිස්සයාට ඒව කරන්න බෑ වහුන් කුරේ කෙනාට ඒව කරන්න බෑනේ ඒකද ඉන්න එකම සුදුසු පන්න දුරේ කෙනා විතරයි එයාට විතරයි අතුන් අලියන් බලන්න පුළුවන් ඒ දක්ෂකම ඒක ලේසි පාසය ගන්නෙන්නේ එහෙම බැලුවම එයා වෘතිය මැත්මේ හොද තත්ත්වෙ ඉන්න කෙනෙක් එයා උත්සාහත් කියලා වෙනසක්ම අනිත් සමාජයේ මිනිස්සුත් ඒක දලපන හරියන්නේ නෑ එකම තමයි නම් අපිට හම් වෙනවා නැකති දෙරවා කියලා මේ එකම කුලේ නම් දෙක සිහදුන සින්නදි ජයලගේ වෘතිය මට්ටම මොකද්ද නක්ෂාස්ත්‍ර බලන්නේ නැතුන් වැඩ කරන්නේ දැන් නක්ෂාස්ත්‍ර බලන විදිහ ආරම්භ වෙච්ච හැටි අපි කියවනේ අග්ගංග සූත්‍රේ දැන් අද කාලේ ගත්තාමත් ඉතින් රජුරවන්ට උතුරු බලමෙන්ද නැකත් බලන්නේ කවුද රටේ ප්‍රධාන වැඩ කටයුතු කරන්න ගියාම අද කාලේ ගත්තාම නැකත් වලද නිකරන් ඒවා ඔක්කොම එතකොට බාර වෙලා තියෙන්නේ අර නැකති කියන අය එතකොට දැන් දෙරවා කියන අය ගත්තාම එයාලා මේ නැතුන් වැඩ කරනවා එතකොට බුදුහාමුදුරුවන්ගේ පෙරහැල පින්කම්වල බලනවා පෙරහැල ගත්තාම ඒක නැතුන් ටික කරන්නේ මනුස්සයා. කලා නිර්මාණය. රජුරුවන්ට අවශ්‍ය කරන පෙරහැලවලදී රජුරුව පිළිගන්න රජුරුව වඩම්මන මේ හැම පෙරහැලකම නැතුන් කලාව කරන්නේ. අදින් මේ මනුස්සයා තව කෙනෙකු වඩා උසස්ක පහද්ද කියන එක ඒ නම දාලා තියෙන කුලේ නමේ හැටියට හොයන්න බෑ. ඒක ඇවිල්ලා ඒ රටේ අවශ්‍යතාවයට එයාගෙන් ඉස්ස වෙන සේවය විතරයි. දැන් හම් ගොවිගම මනුස්සයද නටන්න බෑ. ප්‍රභු මනුස්සයාට නක්ෂාත්‍ර කියන්න බෑ. ඒකද දක්ෂයා ඉන්නේ මේ නැති කියන කුලේ. ඒ කුලේ හැදෙන්නේ කොහොමද? එයා බලන මේක හොඳ වෘතියක්. සාව කාදිනු ඉල්ලුමු කියන. අධිමාලිගාවේ ඉඳලා මහානගරයට යනකම් සිදුදනා මේ ශාස්ත්‍රයේද කැමති. ඕනතරම් මුදල් ගෙවලා අපෙන් සීලය ලබා ගන්න පිළිපින්න. ඒ නිසා මගේ දරුමුණු දුරන්ටත් මේක හුරු කරලා එයාලගේ ජීවන උපාය ශක්තිමත් කරලා දෙන්න ඕනේ කියලා ඒ මනස තමන්ගේ පරම්පරාව දිගටම මේක සිදු වෙනවා. ඉතින් ඒක කුලයක් විදිහට පරපුරක් විදිහට දිගටම යනවා. ඒක වෙන ධර්මානුකූල උත්සාහයක් යන්න බෑ. ඊළඟට බද්දුන. ඒකට අපි කියන තවලම සාදු කියලා. යාලනි සාමන වෘත්ති තමයි යාල සාමන සේවකයි බර උදලන දැන් ගමක ඉන්න සල්ලි තියෙන මිනිස්සුන්ට හැම වැඩේම කරන්න බෑ යාල සල්ලි ගෙවලා ආයුධ ශක්තිය කරගන්න ඕන වැඩ කරගන්න වෙනම පිරිසක් ඉන්නවා සමාජ වාහන වගේ දේවල් යන්ත්‍රෝපකරණ ගන්න බැරි තැන් තියෙනවා ඒ වගේ තැන් වලට අවශ්‍ය කරන බඩු මුට්ටු ප්‍රවාහණය කරගන්න ගියාම අර ශක්තිමත් මිනිස්සු ඉන්නවා ගන්න යාල වෙනම කණ්ඩායමක් හැදලා ඉන්නවා යාලට මුදලක් දෙවුවාම යාලේ අවශ්‍ය කරන සේවය කරනවා ආ මෙහෙම සේවා සම්පන්නයිද කියනවා අර බද්දම කඩු කියන කුලයක් කුලේක නමක් දාලා මිනිස්සු ඒක හදලා තියෙනවා නමුත් ඒකේ කුලේ මිනිස්යාගේ ಗುಣදහම් වලින්වත් ශරීර ශක්තියවත් මානසික ශක්තියවත් අඩුපාඩු තමයි දුර්වල තමක් අනිත් අයට වඩා ලොකු තමක් මොකක්වත් නෑ එයාට තියෙන්නේ එයා තමන්ගේ වෘත්තිය මතින් තමන්ගේ ශරීරයේ ශක්තිය පාවිච්චි කරලා තමන්ගේ ජීවනෝපාය කරගෙන යන්න ඒක උපයෝගී කරගන්න. එයාට මුදලක් ගෙවලා අනිත් මහ ජනතාව තමන්ට අවශ්‍ය කරන සේවය ලබනවා. ඉච්චරයි මේ. ඒකේ මිනිස්යාගේ උත්සාහයක් ගන්න දෙයක් නැත්තේ නේ. ඊළඟට අපිට හම්බෙනවා ගහල කියලා තමයි. එයාලගේ වෘත්තිය තමයි මල බෙර ගැති. ගමක මිනිස්සුන්ට මරණයටපත් වුණාට පස්සේ වීදි ගානේ සංචාරය අරගෙන මලකඳ මුළු ගමතම ප්‍රචාර කරනවා අසවලා මරණයටපත් වුණා. එයා බොහොම දාමය කරනවා. අන්න ඒ වෘතිය කරන පුද්ගලයා තමයි මේ ගහල කියන්නේ. ඒක අපි දන්නවා එක්කොල තින්නක රජකාරී වැරදි කරන අයව දන් වෙදී තරගෙන ඉස්සරහ ගන්නවා. ඉතින් කියලා මරන. ඒ දඬුවම් දෙන කෙනාට රජමාලිගාවේ කියන්නේ ගහලයා කියලා. ඒකෝට එයාගේ වෘතිය තමයි ඒක. එයා මිනි මරණ නිසා සහත් වෙන අරගෙන නම් ඇත්තෙන්ද එයා වෘතිය මතනින් ගත්තොත් එයාගේ රත්නාව කරන මිනිස්සු. එයා සාමාන්‍ය ඕනනම් එයාට ගොවිතැන් කරන්නත් පුළුවන් ඕනේ. එයාට රජකම් කරන්න අවස්ථාවක් හම්බෙන්නත් පුළුවන්. නමුත් එයාගේ වෘතිය ඉතිරි අවශ්‍ය කරන රජුරුව ලබා ගන්න සේවය තමයි. ඒ ගහල කියන නම යටතේ. වෘතිය නම යටතේ එයා කරගෙන යන්නේ. එතකොට හැබැයි ඒක රාජකීය වැටුප් ලැබෙන නිසා සමාජ තාත්කගෙන් පුතාට පුතාගෙන් පුතාට දිගටම ඒ පරම්පරාවේ මිනිසුන්ට මේක උරුම වෙන්න පුළුවන්. නරක නෑනේ. වැටුපක් හම්බෙන ජීවිතේ පවත්වාගෙන යන්න ලේසිනේ. තාත්කගෙන් පස්සේ පුතාට රස්සාව දාන දෙන්න. ඉතින් දිගය කාලයක් යනකොට ඒක තනිකරම පරම්පරාවක් බවට පත් වෙනවා. අද වෙනකොට එලා තියෙන්නේ.
ඊළඟට අපිට හම් වෙනවා චින්නර කියලා. එයාලගේ ස්වභාවය තමයි පැදුරු වියන එක කන කර්මාන්තය. ඒ වගේ දේවල් සමාජයට අවශ්‍ය දේවල් මේ ටික ඔක්කොම සකස් කරන් ඒ පිළි. ඒවා ලක්ෂණ මේ කලාත්මකව කරන්න දක්ෂම තියෙන යාල. මොකද වෘත්තීය මට්ටමේ තමන්ගේ මේ දක්ෂතාවය යන හදාගෙන තියෙනවා. ඊළඟට අපි තව කුලයක් හමුනේ රෝගී කියලා. කුලවාලි කියලා සතියේට කියනවා. එයාලගේ සාමාන්‍ය ස්වභාවය තමයි එකමලෙන් ජීවත් වෙන්නේ. එයාලා සාමාන්‍ය වෘත්තීය මට්ටමේ කොහොමදල් සබමේ කක් කරන. ඊළඟට අපි හම්බෙනවා මේ සාදු කුලයේ කියන වැඩි කුලයේ. එයාලගේ සාමාන්‍ය ස්වභාවය තමයි සතුන් මරමි, මස් විකුණමි, එහෙම තමයි තමන්ගේ වෘත්තිය කරගෙන යන්නේ. ඒක මේ ඔක්කොම බැලුවම අපිට පේන දෙයක් තමයි කියනවත් මේ මේ එකිනෙකා තම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න හදාගත්ත එක එක රැකී රක්ෂා වලට ගුරුචිය මට්ටම් වලට ධාතු නම් තමයි මේ අද වෙනකිට කුලමල බෙද වශයෙන් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පෙන්නනවා මේවා සාමාන්‍ය කුටෙක් සිටිනකා ජීවිතේ පවත්වාගෙන යන්න හදාගත්ත දේවල් හැරෙනකොට මේ වනිසා මිනිස්සුන් උත්සාහ කළ සැලකන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝගේ මිනිස්යාගේ උත්සාහකම පෙන්වන්නේ ඕක නෙමෙයි. ඉතින් අද කතා කරනවා ඒ කුලේ නම් බෑ. අපිට ගැලපෙන්නේ නෑ. විවාහයක් කරගන්න ගියාම මගුල් තුලාවක් බලන්න ගියාම අපි හැම දෙයකටම කලිමේ කුලේ මලේ තමයි ඉස්සරහට ගන්න. නමුත් ඇත්තටම අපි බලන්න ඕන හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව හැටි ඕක නෙමෙයි. විවාහ වෙන දෙදෙනා සමාන කුලේ සමාන නංගම් කියන අය නම් ඒ දෙන්නට පොද අනාගතයක් තියෙ කියලා කවුරුත් විශ්වාස කරනවා. ඒක තේරුමක් නෑ. ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ කියලා දෙනවා කෝදෙනෝ උපනාහීච පාපමක්ඛීච යෝනරු විපන්න දිස්ති මායාලි සංජඤ්ඤෝ වසලෝය. මම ඒකත් දෙකක් කියන්නේ. නිතරම යයිනේ කෝදේ තරහින් බද්ධ වෛරේ. එහෙම කෙනෙක් අල්ලා ඒ වගේම කෙනෙකුට ගැට ගැහුවොත් එහෙම ඒ දෙන්නා විවාහ වෙලා ඉන්නේ මොකද? පරපුර එකපාරට වුණාට හැමතිස්සෙම ඉන්නේ කෝරේ. පාපමක් පාපේ පිළිලා ඉන්නේ. විපන්න දිස්ති ඒ කියන්නේ හරි පාපකින් අල්ලාද ගැනුණ කෝරේ මහත්යාලිය දැන් මහත්යාම්ම කෙනෙක් නෝනවරකම් කරන. මහයාලි මෙයාල ඇවිල්ලානේ විද්‍යාකාරයෝ දෙන්නට දෙන්න රවට්ට ගන්නවා. එහෙම දෙන්නේ කල්ලා අපි විවාහ කළා කියනවා මොකද? ආරම්භා දෙක එක සමානයි. මේ වැඩි කෙරෙන්නේ නැහැ. මේ ජීවිතේ තුන්දර වෙන්නේ නැහැ. බුදුහාම දේශනා කරන එහෙමයි ඉන්නවනම් අන්න එයාල තමයි මේ වසලියෝ කියලා කියන්නේ. ඒ කියන්නේ පහත් කියලා. ඒකේ අනිත් පැත්ත බලන්න. එයා රජ කුලේ හිටියා, සිටු කුලේ හිටියා, වෙන අපිත් කතා කරපු කුලේ හිටියා. එයා පානඝාතය කරන්නේ නැත්නම්, සොරකම කරන්නේ නැත්නම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම්, බොරුව නැත්නම්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම්, අනිකුත් දුෂ්කරිතයන් නැත්නම් එයා මොන වෘත්තිය කළත් එයා උතුම් පුද්ගලෙක්. හැබැයි එයා රජ කුලයක ප්‍රභු කුලයක මොන කුලයක හිටියත්, බ්‍රාහ්මණෙක් වෙලා හිටියත්, එයා අර කිරේ විතර කිච්චෙනවා නම් ක්‍රෝධයෙන් නම් අනිත් අය ගැන කරුණාවක් ආදරයක් නැත්නම් සත්‍යඝාතනය කරනවා නම් කලකම කරනවා නම් කාමයේ වර්ධව හැසිරෙනවා නම් අනිත් අයව රවට්ටන මායාකාරයෙක් නම් තමන්ගේ බඩවඩා ගන්න ඕනම දෙයක් කරනවා නම් ආන්නේ නිය වසලේ කියලා. ඒකත් කියන්නේ මෙන්න මේ විදිහටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ උත්සාහයන් ගැන කියන්නේ. අංජඤ්ඤා වසලෝ ඉති. එයා ඇවිල්ලා වසලේ කියන්නේ එහෙම. එතකොට නජච්ඡා වසලෝ හෝති නජච්ඡාමෝ සුභාස්මෝ. ඒ උත්පත්තියෙන් කවුරුවත් ග්‍රාහකණයේ ප්‍රතිපත්තියක්වත් දෙන්නේ නැහැ. පොදුවේ මිනිස්කෙකුගේ හිතගෙන කෙනා කරන හොඳ නරක ක්‍රියාදාම වන හැටියට හොඳද නරකද ඉතුම් කියන පහත් වේද බවට පත් වෙනවා. එකකට අපිට දැන් තේරුම් ගන්න පුළුවන් මේ සමාජයේ තියෙන මේ කුලමල බෙදීමක් ආධ්‍යාත්මික ධර්මානුකූලව ගත්තාම ගැටලුවක් ඇති වෙන්න ඕන දේවල් නෙමෙයි. මේවා සාමාන්‍ය සමාජ සම්මතී වෘත්තීය මට්ටම් විතරයි. සාමාන්‍ය මිනිස් හැටියට අපි හැම දිනම ළඟම ගුණධර්ම තියෙනවා නම් අපි කවුරුත් ශ්‍රේෂ්ඨයි. ගුණධර්ම නැත්නම් මොන පවුලක මොන පරම්පරාවක මොන කුලයක ඉපදුණත් අපි අන්තිම කෙනා. බුදුහාරෝ දේශනා කරන්නේ මෙලවටත් පරලොවටත් අපිට හිත සම්චිනිත පවතින විනම් ධර්මයේ තුල හදාගන්න දින ධර්ම ටික විතරයි. ඉතින් ඔබට අපි මේ වර්තමාන සමාජයේ ගැටළු ප්‍රශ්නත් එක්ක තමන් ජීවිතයේ වටිනාකම
උපස්සප්පේ හදාගන්නේ. මෙන්න මේ දහම් කරුණු ශාස්ත්‍රය කරගෙන මහන්සි ගන්න. ඔබ හැමදෙනාටම අවශ්‍ය කරන ධර්ම ඥානයේ උදා වේවා කියලා අපි කරුණාවෙන් ආශිර්වාද කරමු. සිනාචි අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ කලකම සිනාචි විසින් සිහි කරලා පින් දීලා අපි ආශිර්වාද කරන්න ඕනේ. අංක 224 න් 4 එක මාබිම හේයන් සුදුලිතිනේ පදින්චි සබ්මේ ඉන්ද්‍රානි මහත්මිය යෝ වේදී දිල්සාන් නිමන්ත පුතුණුවන් යෝ වේදී සුණාලි නිමන්තිකා දියණිය ඇතුළු පින්වත් පිරිස අද මේ පින්කමේ දායකත්වයක් දරමින් කටයුතු කරනවා. ඒ අයගේ අරමුණ ජීවිත තුන්මා පිට දෙහාට ඇති මේ පරිලෝයන්ට දුන භණ්ඩාර වත්ස ජීර වර්ධන ඔප්ටිකල්හි අධිපතිව සිටි යෝ වේදී විමල් වීරවර්ධන මහත්මයා ඇතුළු අවුලේ පින්වත් පිරිසට පරලෝක වශයෙන් ආශිර්වාද කිරීමත් ජීවත් වෙන්න සිදු වෙනාට මෙලොව වශයෙන් සිල් සිද්ධ කර ගැනීමත් පුරුදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමත් කියන අරමුණයි. ඒ වගේම මිනුවන්ගොඩ මැඩෑමුල්ල මැදින්දෙණිය වත්ත අංක 103 A 40 B ලිපිනයේ පදිංචි සම්දිමා කරුණාරත් ජානක පෙරේරා කියන පින්වත් පිරිසත් සියුතුම් පින්සමේ දායකත්වයක් දරනවා. ඒ අයගේ අරමුණ 2015 7/2 දින උපන්දිනයේ සමරන ආරේ ධනසිරි නෑනියන්ට විදුත් නිරෝගී සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීම, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, දීත වසර 3කට එහා පැති මියගිය TH සිවුලින් ඉතුමන්ට පරලෝක වශයෙන් තින්දීම, සම්දිමා විහාන් සුඛාන් කියන දරුවන්ට ආශිර්වාද කිරීමක් කියන අරමුණ ඇතුළු මේ තුන් පින්කමක පිටින්වත් පිළිසත් දායකත්වය අරගෙන කටයුතු කරනවා. මහරජම සඳහේන පාර සමන් උයන අංක 24 ලිපිනේ පදිංචි ජේ දිකානායක එස් විදානගමගේ කියන පින්වත් පිරිස මේ තුන් පින්කමේ සවදායකත්වයක් කලකමින් කටයුතු කරනවා. එන්නතුන්ගේ අරමුණ ජූලි 2 දිනක උපන්දිනයේ දෙන මදුසංක නිවන් විස්නායක පුතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දැනට කරන උසස් අධ්‍යාපන කටයුතු සර්වස්තකාරයෙන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාද සිද්ධ කිරීමත් මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැපීම. ඉතින් මේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාගේම නමින් නියගිය සියලු ඥාතීන්ට පරලෝවාසයෙන් තින් ලැබේවා. ඒ අයගේ සතර සුවපත් ඒ හැම දෙනා උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා. උපන්දිනයේ සමරන හැම දෙනාටම නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා. අනෙකුත් හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්න සින්බල ජීවිත ගත කරන්න අවශ්‍ය සියලු ආශිර්වාද සැලසේවා. දායකත්වයේ සලකන හැම දෙනාටත් නමින් නියගිය සියලු ඥාතීන්ටත් ධර්මස්වරණය කළ පින්වත් ඔබ අපි හැම දෙනාටත් දෙවියන් ඇතුළු සියලුම ලෝක සත්ත්වයාට මෙලව සුවපත්භාවය, පරමාවබෝධය, පරලව සුවපත්භාවයේ ධර්මාවබෝධයත් උතුම් නිවනේ සුණිල්ලත් වෙනුවෙන් මේ මහා පින්කම උපකාර වේවායි මහත් කරුණාවෙන් අපි ආශිර්වාද කරමු. ආකාසත්තා චින්නත්තා දේවානාංගා මෛද්දිතා සිඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු සුමන්තරං කි.